සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනී කිරීම සමග එක් සිත් වෙමු. දෙවියන් වහන්සේට කියා නිම කරන්න බැරි තරම් මාර්ග තියෙනවා සෙනඟ වෙත ළඟාවෙන්න. ඉතින් ඔබට හැංගෙන්නේ නැත්තම් ක්‍රිස්තුස්වහන්සේ අන්නාය වෙත ළඟාවෙන්න ඔබට හැකියාව තියෙනවා කියලා. එහෙනම් අවුරුදු 76ක් විතර වයස් වුණු එතල් ගැන සිතන්න. ඇයට ඇගේ දෙවියන් වහන්සේට සේවය කරන්න ආශාවක් ඇති වෙලා ඇය ගිහින් ඇගේ පාස්ටර්ගෙන් ඇහුවා ඇයට තබත් පාසලේ උගන්වන්න දෙනවද කියලා. ඉතින් පාස්ටර් ඇයට දන්නලා හිටියේ ඇය ඒ සඳහා වයසින් වැඩි බව ඔහු සිතන බවයි. ඇය ඒක අහලා ගෙදර ගිය හරිම දුක්බර සිතකින්, ඒ වගේම කඩවුණු බලාපොරොත්තු සහිතව. පසු දවසක ඇය ඇගේ නිවස ඉස්සරහා රෝසමල් පාත්තියකට සාත්තු කරමින් ඉන්නකොට ඒ පැත්තේ තියෙන විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් එතනින් යන ගමන් නැවතුණා ඇගේ මල්වල ලස්සන ගැන අදහස් දක්වන්න. ඇය ඌට කතා කළා තේකක් බීලා යන්න, ගෙට ගොඩ වෙන්න කියලා. ඉතින් ටික වෙලා කතා කර කර ඉන්නකොට ඇයට අවස්ථාව ලැබුණා ක්‍රිස්තුස් වහන්සේ ගැනත් උන්වහන්සේගේ ප්‍රේමය ගැනත් ඒ ශිෂ්‍යයාට කියලා දෙන්න. ඊළඟ දවසේ ඔහු ආවේ තවත් ශිෂ්‍යයෙකු කැඳවාගෙනයි. ඒක තමයි එතල්ගේ සේවයේ ආරම්භය වුණේ. එතල් අතිශයෙන් සතුටට පත් වුණා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ඒ ශිෂ්‍යයන් සමග බෙදා ගන්නට. මන්ද ඇය දැන සිටියා උන්වහන්සේට ජීවිත වෙනස් කිරීමේ බලය තිබෙන බව. එනම් රෝම 1:16 පාසන පරිදි උන්වහන්සේගේ සුභාරංචිය අදහන්නාහු සියල්ලන්ට ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ බලයව තිබෙන බව. හරියටම කියනවා නම් එතල්ගේ වියපත් වයස නිසා ශිෂ්‍යයන් ඇය වෙත වූ ගෞරවයෙන් සහ අගේ කොට සැලකීමෙන් යුතුව ඇයට සවන් දීමයි සිද්ධ වුණේ. ඇය මියගිය විට 70 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඇවිත් එක තැනක ඉඳගෙන ඇයගේ අවමංගල්‍ය මෙහෙයට සහභාගී වෙමින් සිටියා. ඔවුන් සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේ වෙත දිනාගෙන තිබුණේ එදා සබත් පාසලේ උගන්වන්න වයස වැඩියයි සිතනු ලැබූ ඒ වයසක කාන්තාව විසිනුයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ අපව මඟ පෙන්වා රැගෙන යන විට අපෙන් කවුරුවත් ඔබ වහන්සේට සේවය කිරීම සඳහාත් ක්‍රිස්තුස් වහන්සේ ගැන සාක්ෂි දැරීම සඳහාත් උන්වහන්සේ වෙත ආත්ම දිනා ගැනීම සඳහාත් අපේ වයස කිසිසේත් බාධාක් නොවන බව අවධාරණය කිරීම ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.